දැන් මේ අයවැය පිළිබඳව වචන ස්වල්පයක් සාකච්ඡා කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වෙනවා. අපි දැක්කා, අපි ඇහුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට පහුගිය වසරේදී කරපු අයවැය යෝජනා. හැබැයි අපි මේ අවුරුද්දක් ගත වෙලා නැවත හැරලා බැලුවාම ඒ පෞගිය වර්ෂයේ කරපු යෝජනා වලින් 80%ක්ම සාර්ථක වෙලා නැහැ, ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අපි දිගින් දිගටම ඊටාම ඕනෑකමින් මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න යම් යම් යෝජනා ඉදිරිපත් කරත් ඒක කතා පෙට්ටියට පමණක් සීමා වෙලා තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ යෝජනාවත් ඒ හා සමානමයි. දැන් එතුමා දශක ගාණක් ඉඳන් කතා කරනවා, යෝජනා කරනවා. අයවැයවල් මං හිතන්නේ 40කට 45කට එතුමා සහභාගී වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට, ජනාධිපතිවරයා හැටියටත් මේ යෝජනාවල් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ යෝජනා කතාවට පමණක් සීමා වෙලා තියෙනවා. ක්‍රියාත්මක වීම පිළිබඳව ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් පෞගිය වසරේදීත් කිව්වා, මහා උජාරුවට කිව්වා වතුකරයේ අයට ඉඩම් ලබා දෙනවා, වතුකරයේ අයට ඔප්පු ලබා දෙනවා, මේ රටේ ජනතාවට ඔප්පු ලබා දෙනවා, ජනතා හිතියට ලබා දෙනවා කියලා. නමුත් ඒවා ක්‍රියාත්මක වීම දිහා බලනකොට ඉතාම අඩු වේගයකින් තමයි මේවා සිදු වෙන්නේ. ඉතින් පෞගිය වසර ගණනාවක් ඉඳන් කියනවා උතුරු නැගෙනහිර මේ ද්‍රවිඩ ජනතාවගේ අසාධාරණයට පත්වෙච්ච ඒ ඉඩකඩන් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. ඒක මං හිතන්නේ වසර ගණනාවක් ඒ ගැන කතා කරනවා. නමුත් ඒ ගැන එතනටම කතා පෙට්ටියටම සීමා වෙලා තියෙනවා. ඒ මේ අත්‍යවශ්‍යතාවය තමයි මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මුලාසනාරුවර මන්ත්‍රීතුමියනි. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා, ජීවන වියදම ඉහළ යෑම තුලින්. මේ අයවැයට කලින් කරන්න පුළුවන් වැඩි කිරීම් සියල්ලම සිදු කරා. විදුලි බිල ගත්තොත් 300කට වඩා වැඩි වෙලා තියෙනවා. පළවෙනිදා වෙනකොට බඩ නලියනවා. කොයි මුදලකින් පෙට්‍රල් ඩීසල් වැඩි වෙලාද කියලා ජනතාවට ඉතාම දුකින් බලාගෙන ඉන්නවා. හැම පෞගිය කාල සීමාවේදී ඒ මිල ගණන් වැඩි වුණා, ගෑස් වල මිල ගණන් වැඩි වුණා, ඒ වගේම ජල බිල් විශාල වශයෙන් වැඩි වුණා. මේ හැම අවස්ථාවකදීම ජනතාවට ඉතාම දුෂ්කර තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ලබන ජනවාරි ඉඳන් නැවතත් ජනවාරි පළවෙනිදා ඉඳන් මේ අයවැයට කලින් 3%කින් වැට් බද්ද වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. 3%කින්. එතකොට 3%කින් වැඩි වෙනකොට 15 ඉඳන් 18 දක්වා මේ හැම භාණ්ඩයක හා සේවාවක මිල ගණන් වැඩි වෙනවා ලබන ජනවාරි ඉඳන්. ඊට කලිනුත් වැඩි වෙන්න නියමිතයි කියලා අපිට ආරංචි, පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල්. ඉතින් මෙන්න මේ විදිහට ජනතාවට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන මේ මොහොතේ ජනතාවට සහනයක් ලබා දීම තමයි ප්‍රධාන වශයෙන් කටයුතු කරන්න ඕන. එතකොට රජයේ සේවකීන්ට පමණක් නෙමේ සමස්ත ජනතාවටම ජීවත් වෙන්න පුළුවන් ජීවන වියදම අඩු කරන්න කටයුතු කළ යුතුයි. මම විශ්වාස කරනවා 3%ේ වැට් බදු වැඩි කිරීම නතර කරන්න අපි යෝජනා කරන්න ඕන. මේ වෙලාවේදී ඉතා පැහැදිලිව මේ අයවැයේදී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න කැමති. මේ වෙලාවේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. 3%ක වැට් බද්ද වැඩි කිරීම 18 දක්වා වැඩි වීම තුලින් තවත් අමාරු වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඒ අවස්ථාව හදන 3%ේ ඒ වැට් බද්ද වැඩි කිරීම නතර කිරීම පිළිබඳව සලකා බලන්න කියලා මේ යෝජනාවක් කරන්න කැමතියි. ඒ මොකද මේ වෙනකොට මේ රටේ ජනතාව ජීවත් වෙන ඉතාම අපහසුතාවයකින්. එතකොට මේ සහනය අපි ලබා දෙන්න කටයුතු කරන්න ඕන. මොකද මේ ඉතාම කනගාටුයි කියන්න
අද මේ සම්පූර්ණ බර මේ අහිංසක ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ අහිංසක ජනතාවට මේ සම්පූර්ණ බර වැටෙන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. අද ඔබ කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකයේ කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතාවය නිසා. අපි දිගින් දිගටම අවුරුදු ගාණක් කිව්වා මේ රට බංකොලොත් කරලා, මේ රට බංකොලොත් වුණා නෙමෙයි, මේ රට බංකොලොත් කළා. මේ රට බංකොලොත් බංකොලොත් උන්නේ නැහැ. මේ රට බංකොලොත් කරා. කවුද බංකොලොත් කරේ කියන එක අද අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා. අද අධිකරණයෙන් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි මේ අධිකරණයෙන් ඔප්පු වෙච්ච අයට මම විශ්වාස කරනවා මේ අයට ඒ නීතිය තවත් අද කරන්න ඕනේ. ඒ ඒ ඒ තීන්දුවට එහා ගිය තීන්දුවක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් ඒ අයට මේ රටේ ජනතාවට වන්දියක් ගෙවන්නත්, ඒ වගේම ප්‍රජායිතිය අවශ්‍ය කරන්නත්, ඒ වගේම මේ මේ අයට ලබා දෙන්න පුළුවන් උපරිම දඩුවම, සිර දඩුවම වේවා, උපරිම දඩුවම ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. මම මේ විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් එකතු කරගෙන අපි ඉල්ලීමක් කරා කතානායකතුමාගෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න කියලා. මේ ආර්ථිකය විනාශ කරපු අයව ඒ අයව පරීක්ෂණයක් කරන්න. හැබැයි ඒක කල්මරල තමයි කතානායකතුමා ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කරේ. ඒ වෙනකොට අපි සතුටුයි කියන්න උපුල් ජයසූරිය අපේ ජනාධිපති නීතිඥතුමා සමග කටයුතු කරලා මේ නීතිය ක්‍රියාත්මකව කරලා තියෙනවා. අපිට සතුරු වෙන්න පුළුවන් නීතිය අධිකරණයේ විශ්වාසය තහවුරු වෙලා තියෙනවා. හැබැයි අද පාර්ලිමේන්තුවෙන් මොකද්ද කරන්න හදන්නේ? අද මේ පාර්ලිමේන්තුවෙන් කරන්න හදන්නේ ඒ අධිකරණයේ ගත්ත තීන්දුවට විරුද්ධව කටයුතු කරන්න. අද විනිශ්චකාරවරුන් පුළුවන් නම් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ ගත්ත තීන්දුවට විරුද්ධව කටයුතු කරන්න කියලා බල කරන්න දැන් උත්සාහ කරනවා. අද මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා අද මේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ආණ්ඩු පක්ෂයේ අය කියනවා ඒත් ඒ තීන්දුව වැරදි කියලා. ඒ ඒ ඒ උත්සාහ කරනවා මේ පාර්ලිමේන්තු තීරුම්කාරක සභාව හරහා ඒ වැරද්ද නිවැරදි කරගන්න. එතකොට සුදු හුණු ගන්න. අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තේරීම්කාර සභාවක් ඉල්ලපු පුද්ගලයා හැටියට අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තු තේරීම්කාර සභාව දැන් අහෝසි කරන්න. ඒක වළංගුතාවයේ බිඳුවට ගියා. ඒ සභාපතිවරයා හැටියට පොහොට්ටුව පක්ෂයේ ලේකම්වරයාව පත් කිරීම තුලින් ඒකින්ද රටේ විශ්වාසයක් නැහැ මේ පාර්ලිමේන්තු තේරීම්කාර සභාව කෙරෙහි. ඒකින්ද මේ පාර්ලිමේන්තු තේරීම්කාර සභාව කිසිම තේරුමක් නැති තත්වයකට පත් වෙලා දෙන කරුණා කරලා එය සම්පූර්ණයෙන්ම අවලංගු කරන්න කටයුතු කරන්න. එහෙනම් අපි මේ වෙලාවේදී අපි උත්සාහ කළ යුත්තේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රටේ ජනතාව ජීවත් කරන්න ජීවන වියදම යම්තාක් ආකාරයකින් සාධාරණ ලෙස අඩු කරන්න අපි කටයුතු කරන්න ඕන. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව දිගින් දිගටම හැම වෙලාවෙම අන්ත අසරණ දුප්පත්ම අයට තමයි වැඩි බරක් දැම්මේ. විදුලි බිල වැඩි කරෝතින් වැඩිම වැඩි කරේ දුප්පත්ම පිරිසට, අඩුවෙම පාවිච්චි කරපු පිරිසට. ජල බිල වැඩි කරෝතින් වැඩිම වැඩි කරේ ඒ අඩුවෙම පාවිච්චි කරන දුප්පත්ම පිරිසට. ඒ ආකාරයට තමයි මේ හැම දෙයක්ම මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. එදා අපි දැක්කා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුලදී ඒ ධනවත්ම ව්‍යාපාරික ප්‍රජාව බේරලා මේ අහිංසක ජනතාවට ලබා දෙන්න ඒ බර සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කටයුතු කරා. මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවට ඌමනාව තියෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගෙන් පළිගන්නද කියන ඒ සැකය අපිට තියෙනවා. ඉතා පැහැදිලිවම ඒ ධනවත් ඒ සුපිරි පැලැන්තියේ ඉන්න පිරිසට පමණයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිලාභ ලැබෙන්නේ. මේ දුප්පත් අහිංසක ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබීමට කටයුතු කෙරෙන්නේ නැහැ. ඒක දිගින් දිගටම මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද
අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ඇත්තටම මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙනකොට ඒ පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. අද සෞඛ්‍ය මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. අද සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් ඉතාලම කඩගාටුයි කියන්නේ. එදා මම ඇව්වාම සෞඛ්‍ය ඇමතුමාගෙන් මේ හෘද ස්ටෙන්ට් පිළිබඳ මේ හાર્ට් ඇටැක් එකක් හැදුනාම ඒ ස්ටෙන්ට් එකක් ලබා දෙන්න කටයුතු කරන්න නොහැකි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ බෙහෙත් ටික අද රෝහල් වල නැහැ. හැබැයි දැන් මේගොල්ලන්ගේ කතාව මොකද්ද? මේගොල්ලන්ගේ කතාව මේ ආණ්ඩුවේ මේ මේ යෝජනා තමයි එයාපෝට් හදන්න. මේ ලංකාවේ එක එයාපෝට් එකකින් වෙලා තියෙන වින් නැහැ අමතක වෙලාද දන්නේ නැහැ. මේ මත්තල අද මේ ලෝකේම පාළුම ගුවන් එයාපෝට් එක බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද මේ මත්තල එයාපෝට් එක ගොඩ දාගන්න නැතුව තව පොළොන්නරුවේ එයාපෝට් හදන්න. ඒකින්ද මේ විහිළු කතා අද මේ රටේ ජනතාවට ඕනේ තවත් ජාත්‍යන්තර එයාපෝට් එකක් නෙමෙයි. අද මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න අවශ්‍ය ඒ ඒ ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරන්න ඕනේ වගේම ඒ මූලික අයිතිවාසිකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය පහසුකම් ටික මේ සෞඛ්‍ය පහසුකම් ටික ඒ ඒ බෙහෙත් ටික ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. කොළඹ මාරෝවාලේ තත්ත්වය මෙහෙම නම් කොළඹ මාරෝවාලේ අද ජීවිත අවදානම් මින් බේර ගන්න පුළුවන් ඒ බෙහෙත් ටික ලබා ගන්න ලබා දෙන්න කටයුතු කරන්න බැරි නම් අපි මේ රටේ තියෙන අනිත් රෝහල් ගැන කතා කරලා වැඩක් නැහැ. අද සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ බෙහෙත් එක රෝහලකවත් නැහැ. එක රෝහලකවත්. ඒකේ හින්දා කරුණා කරලා වැඩි අවධානය යොමු කරන්න මේ රටේ ජනතාව ජීවත් කරවන්න. එහෙම නැතුව බොරු යෝජනා දාලා මේ අයවැය සුන්දර කරන්න මේ අයවැය මේ 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 අයවැයෙන් ලොකු බලාපොරොත්තු ලබා දෙන්න කියලා කිව්වට ඇත්තටම වෙන්නේ මේ රටේ ඉතාම අවාසනාවන්ත තැනක හිර වෙලා ලඟු වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා මේ අයවැය කතා පෙට්ටියකට සීමා නොකර ගිය අවුරුද්දේ කරපු යෝජනා වලින් 80% ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙනම් මේ අයවැය කෙරෙහි විශ්වාසය නැහැ. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැහැ. මේ රටේ ජනමතයකින් අලුත් පාර්ලිමේන්තුවක් රටට නායකයෙක් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් මම හිතන්නේ ලබන වර්ෂයේ හැකි ඉක්මනින්ම මහා මැතිවරණයක් ජනාධිපතිවරණයක් ලබා දෙන්න කටයුතු කරන්න කියා ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. කරු මංචුරා දිසානායක.